අයිබවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින් රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශයේ සමගින් මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත අත්අඩංගුවටගත් ශානි CCD-යට අවන්ගාඩ් නිශාංකටත් මේජර් ජෙනරාල් පාලිතටත් එරෙහි අල්ලස් කොමිසමේ නඩුවට එරෙහිව තහනම් නියෝගයක් චන්දයට ගමට යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා PCR තවත් වැඩි කරයි කොරෝනාව මඩින වැඩපිළිවෙල අකණ්ඩවම 19න් ජනතා අයිතීන් අහිමි වුණා අගමැති කියයි සත්‍යගරුක පුද්ගලයන් විතරක් පාර්ලිමේන්තුවට එවන්න ජවිපේ නිල්වින්ගෙන් ඉල්ලීමක් කොරෝනාව ඉස්සරහට දමා ඡන්දය කල් දාන්න හදන ට්‍රම්ප්ගේ වෑයමට රිපබ්ලිකන් විරෝධය මුලින්ම දේශීය පුවත් අතරංගුවට ගෙනුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මේ වන විට අපරාධ කොටසේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙමින් පවතිනවා ශානි අබේසේකර මහතා නාරාහිමිටපිට නිවසේදී අතරංගුවට ගත්තේ කොළඹ අපරාධ කොටසේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනෙකුට පීඩාකාරී ආයුධ සන්තකයේ තබා ගැනීම මුල් කරගෙනමින් පැවරු නඩුවකට අදාළව සිදු කළ විමර්ශන යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ අදාළ සිද්ධියේ සාක්ෂි සැඟවීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි අවන්ගාඩ් සමාගමේ සභාපති නිශාංක සේනාධිපති හා විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන දෙදෙනාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුවක් විභාග කිරීම වළක්වාලමින් අභියාචනා අධිකරණයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා නිශාංක සේනාධිපති හා පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි කුමුදුනි වික්‍රමසිංහ හා දේවිකා අබේරත්න යන මහත්මීන්ගෙන් සමන්විත අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේ. ඒ අනුව පෙත්සම විභාග කිරීමට අවසර දුන් අභියාචනා අධිකරණය ඒ සම්බන්ධයෙන් අධිකරණයේ හමුවේ ලබන දෙවනදා කරුණු දක්වන ලෙස අල්ලස් කොමිසමට නොතීසි නිකුත් කළා. නිශාංක සේනාධිපති හා පාලිත ප්‍රනාන්දු යන දෙදෙනා ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සමේ සඳහන් කර තිබුණේ රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් දීම හා ලබා ගැනීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි. එය ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් 3 දෙනා ලබා දුන් ලිඛිත අනුමැතිය අධිකරණයේ හමුවේ ගොනු කර නොමැති බව පෙත්සම් කරුවන් පෙන්වා දී තිබෙනවා. එහෙයින් මෙම නඩුව විභාග කිරීමට මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරුන් මතු කළ විරෝධතා ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරිය නඩුව විභාගයට ගැනීමට තීන්දු කළ බවයි අදාළ පෙත්සමෙන් පෙන්වා දී තිබෙනේ. මහාධිකරණ විනිසුරුවරියගේ තීරණය අවලංගු කර තමන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම් කරුවන් අභියාචනා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව එම මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා පවසනවා. මේ අර පස්වෙනිදා පැවැත්වෙන මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අද දිනේ සිට විශේෂ ගමන් වාර ආරම්භ කරන්නට නියමිතයි. ඒ සඳහා අපි සාකච්ඡා කරලා තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුවත් සමගම මේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න. වර්තමානයේ පවතින COVID-19 වසංගත තත්ත්වයක් සැලකිල්ලට අරගෙන අපි මහ ජනතාවකින් ඉල්ලා සිටිනවා කරුණා කරලා වෙනදා වාඩු දිනවලදී වගේ තෙරපි එකකින් තුව බස්සකවල ගමන් කරන්න එපා. අපි හැකිතාක් බස්සක යොදවනවා අද සිට මැතිවරණ දිනයම දක්වාම. ඒක නිසා කිසියම් ආකාරයකින් මේ අවස්ථාවේදී මේ COVID-19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වුණොත් ඒක දරුණු තත්ත්වයක් වෙන නිසා අපි කාරණක ඉල්ලා සිටිනවා හැකිතාක් ප්‍රවාහන පසුකම් වැඩි කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ අනුව සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ මුඛාවරණ තලඳමින් නිවාඩු දිනවලදී මැතිවරණය සඳහා සමුන්ගේ ගම්බිම් බලා යෑමට කටයුතු කරන ලෙස අපි කාරණක ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාව තුළ මේ වන විට PCR පරීක්ෂණ 156,943ක් සිදු කර ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ ඊයේ දිනේදී සිදු කළ PCR පරීක්ෂණ 1170ක්ද සමගයි. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමගම කාර්යාලය සහ අවට 200 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ රාත්‍රියේ සිදු කෙරුණා. සැක සහිත සියලුම දෙනාගේ PCR පරීක්ෂණ සිදු කරන බවයි පොළොන්නරුව දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරිපාලන නිලධාරී ජයන්ත චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා අවට ජනතාවගේ සංචරණ කටයුතු සීමා කර තිබෙනවා.
හඳුනාගත් කොරෝනා ආසාදිතයා ආගිය තැන් අධීක්ෂණය කරමින් අද දිනේද දහසකගේ පමණ PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කරන්නේ. ඊයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 4 දිනත් සමග මෙරටින් හමු වූ ආසාදිතයින් සංඛ්‍යාව 2814 දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී 16 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් තිබෙනවා. ඒ සමග සුවය ලැබූ සංඛ්‍යාව 2333ක්. මේ අනුව දැනට ප්‍රතිකාර ලැබමින් සිටින්නේ රෝගීන් 470 දෙනෙකු පමණයි. 86 දෙනෙකු රෝහල්වල වෛද්‍ය විමර්ශනය යටතේ පසුවනවා. කන්දකඩු මත්ද්‍රව්‍ය නිවාරණ හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේට අදාළ කොරෝනා පුකුරෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 599ක්. රැදව 1482 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 66 දෙනෙකු ඊට අයත්. ආරාධිත කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකුටද වෛරසය ආසාදනය වුණා. මෙම පුකුරේ ආසාදිතයින්ගේ පවුල්වල සමීපතමයින් 45 දෙනෙකුට මෙන්ම වෙලිකඩ බන්ධනාගාරයේ ආසාදිත වූ රැඳවිය ඇසුරු කළ පුද්ගලයෙකුටද කොරෝනා වැළඳුණා. ඊයේ හඳුනාගත් ආසාදිතයින් 4 දෙනාගෙන් එක් අයෙකු කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ සමීපතමයි. අනෙක් තුන් දෙනාගෙන් එක් අයෙකු තුර්කි ගුවන්යානා කාර්යමණ්ඩල සමාජිකයෙකු වූ විදේශිකයෙකු බවයි කොවිඩ් දහනවේ පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ. අනිත් දෙදෙනා විදේශවල සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයයි. අද උදෑසන දෝහා සිට පුද්ගලයන් 30 දෙනෙකුද ජපානයේ සිට 6 දෙනෙකුද චෙන්නයි සිට 7 දෙනෙකුද මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. එම මධ්‍යස්ථානවල නිරෝධායනයේ වෙමින් සිටි 217 දෙනෙකු අද දිනේදී නිවෙස් බලා පිටත් කර යවූ බවද ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. අදවන විට පුද්ගලයන් 28,540 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්ව පිටත්ව ගොස් ඇති බවයි එම මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කරන්නේ. ඉන්දියාවෙන් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලෙස රෝගීන් 50,000කට වැඩි සංඛ්‍යාවක් ඊයේ දිනදී වාර්තා වුණා. ඊ දිනදී ඉන්දියාවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 783ක්. 640,000කට අධික පිරිසකගේ කොරෝනා රුධිර සාම්පල පරීක්ෂාවන් ඊයේ දිනදී සිදු කර ඇති බව සඳහන්. රාජස්ථාන්, පංජාබ්, මධ්‍ය ප්‍රදේශ්, ජම්මු කාශ්මීර් සහ දිල්ලි ආදී ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. කොවිඩ් 19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 1,74,77,023 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 1,09,39,677ක්. වෛරසය ආසාදනය වීමෙන් මරණ 6,76,786ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ති වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. සෑම විනාඩියකටම වරක් ඇමරිකාවෙන් කොරෝනා මරණයක් වාර්තා වන බව එරට වාර්තා පෙන්වා දෙනවා. ටෙක්සාස්, කැලිෆෝනියා සහ ෆ්ලොරිඩා ප්‍රාන්තවලින් ඊයේ දිනේදී දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වුණා. ඇමරිකාවේ ප්‍රාන්ත 21ක් කොරෝනා හේතුවෙන් රතු කලාප ලෙස නම් කර තිබෙනවා. ඒ අතර ටෙක්සාස්, මිසෝරි, නෙවාඩා, ඔක්ලහෝමා යන ප්‍රාන්ත දෙවනවා. සතියක් තුල කොරෝනා රෝගීන් ලක්ෂය ඉක්මවා වාර්තා වීම හේතුවෙන් මෙසේ රතු කලාප ලෙස එම ප්‍රාන්ත නම් කර ඇති බවයි වාර්තා වන්නේ. පිලිපීනයේ දිනෙන් දින කොරෝනා වෛරස තත්ත්වය ඉහළ යාමත් සමග එරට පනවා තිබූ නීතීන් තවදුරටත් දීර්ඝ කිරීමට පියවරගෙන තිබෙනවා. දරුවන් සහ වැඩිහිටි පුද්ගලයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් පැනවූ මෙම නීතීන්ට අවන්හල් සහ කායවර්ධන මධ්‍යස්ථාන වසා දැමීමද ඇතුළත්. මෙම වසර අගවන විට වෛරසයට අනිවාර්යයෙන්ම එන්න තක්සුව ගන්නා බවයි එරට ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ ප්‍රකාශ කළේ. තවමත් දෙවනුවට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. එරට රෝගීන් සංඛ්‍යාව මිලියන 2.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය පැය 24 තුළ බ්‍රසීලයෙන් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 58,271ක්, මරණ 1,189ක් වාර්තා වී තිබෙනවා. චීනයෙන් නව කොරෝනා ආසාදිතයන් 105 දෙනෙකු ඊයේ වාර්තා වුණා. කිසිදු මරණයක් එරටින් වාර්තා නොවීම විශේෂත්වයක්. තමන්ගේ ගම් ප්‍රදේශවලට පැමිණ ජනහඬට සවන් දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජනතාව ප්‍රසාදය පළ කරනවා. ජනරැලි වෙනුවට ජනාධිපතිතුමා ගෙන නව සංකල්පය අගය කරන බවයි එම ජනතාව ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ වදින අපේක්ෂකයින්ගේ ජයතහවුරු කිරීම සඳහා දෙවන වරටත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාධිපතිතුමා චාරිකාවක නිරත වූ අවස්ථාවේදී ජනතාව මේ බව කියා සිටියේ. අපේක්ෂක ආනන්ද හරිශ්චන්ද්‍ර මහතා කටාන වලසිංහ හරිශ්චන්ද්‍ර ක්‍රීඩාංගණය අසල සංවිධානය කළ ජනහමුවටද ජනාධිපතිතුමා සහභාගී වුණා. එම ජනතාව සමග සුහද කතාබහකද නිරත වුණා. පාස්කෝ ප්‍රහාරය සහ නව්‍ය කොරෝනා වෛරසය හේතුවෙන් ගුවන්තොටුපළ වැසී යාමෙන් කුලීරත රියදුරන් පත්ව ඇති දුෂ්කරතා පිළිබඳ සොයා බලන්නැයි ජනාධිපතිතුමා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට නියම කළා.
කසල බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් කර මුතුරාජ වෙල තෙත්බිම ආරක්ෂා කර දෙන්නයි ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. රාජපක්ෂතුමාට ප්‍රසංග රාජතුමාට ආනන්ද හරිශ්චන්ද්‍රතුමාට දිනරත් මහත්මයාට අපේක්ෂක ලක්ෂ්මන් ගුණවර්ධන මහතා සංවිධානය කළ ජනහමුව පැවැත්වුණේ ගම්පහ නගර සභා රථගාලේදී ජනාධිපතිතුමා ඊටද එක් වුණා. වික්‍රමාරච්චි විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් ලෙස උසස් කිරීමට ගත් පියවර අගය කරමින් වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමේ ජනාධිපතිතුමා වෙත මෙහිදී ප්‍රණාමය පුද කළා. සමූපකාර පනත සංශෝධනය කිරීම සහ සමූපකාර කොමිෂන් සභාවට දක්ෂ නිලධාරීන් පිරිසක් පත් කිරීමේ අවශ්‍යතාව ගැන අත්තනගල්ල සමූපකාර සමිතියේ සභාපතිවරයා ජනාධිපතිතුමා සමග අදහස් හුවමාරු කරගත්තා. අපේක්ෂක උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා සංවිධානය කළ ජනහමුව පැවැත්වුණේ අත්තනගල්ල වාරණ රජමහා විහාරස්ථානයේ අසලදී. එහිදීද ජනාධිපතිතුමාට උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. ඉන්දියා ශ්‍රමිකයන් ගෙන්වීම සීමා කර පාරම්පරික රන්රිදී කර්මාන්තකරුවන්ට ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සඳහා අවස්ථාව සලසන ලෙස ජනතාව මිහිදී ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. අපේක්ෂක මිලාන් ජයතිලක මහතා කිරිඳිවැල මහජන රථගාල භූමියේ සංවිධානය කළ ජනහමුවටද ජනාධිපතිතුමා සහභාගී වුණා. සිසුන් පිරිසක් කළ ඉල්ලීමකට අනුව කිරිඳිවැල සිට ආරක්ෂක සේවා විද්‍යායතනයට ගමන් කිරීම සඳහා පාසල් බස් රථයක් ලබා දෙන බව ජනාධිපතිතුමා මෙහිදී පැවසුවා. බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වසර 25ක් සේවය කළ අයගේ සේවය ස්ථිර කර දෙන ලෙස කළ ඉල්ලීම කෙරෙහිද ජනාධිපතිතුමාගේ අවධානය යොමු වුණා. අපේක්ෂක බර්නන් ගුණරත්න මහතා දෙකටන ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජනහමුවටද ජනාධිපතිතුමා සහභාගී වුණා. රැස්ව සිටි ජනතාව සමග ජනාධිපතිතුමා සුහද පිළිසඳරක නිරත වුණා. දොම්පේ අභිමානීය ග්‍රන්ථයද ඒ මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවා. දහ නව වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාවගේ මූලික අයිතීන් අහිමි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මහනුවර පැවති විද්වත් හමුවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතා වාසනාවන්ත ලෙස එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කිරීම හේතුවෙන් නව පක්ෂයක් බිහි කිරීමට තමන්ට සිදු වූ බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. කුමන බාධක හමුවේ උවද යහපාලන රජයේ නොසිතූ අයිරින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා වශයෙන් පත් කිරීමට 69 ලක්ෂයක් ජනතාව කටයුතු කළේ එතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල අනුමත කිරීම හේතුවෙන් බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. වතුකරයට එනකොට නිවාස ප්‍රශ්නය උග්‍ර වෙනවා. අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඊළඟ රජයෙන් ජල ප්‍රශ්නයට මූලික විසඳුමක් දෙන්න. අපි විදුලිය ලංකාවේ 100%ක් වගේ දුන්නා. උතුරේ යුද්ධය අවසන් කරලා හේගීම් බැලුවම විදුලිය තිබුණෙම නැහැ. අපිට සිද්ධ වුණා විදුලිය සම්පූර්ණයෙන් දෙන්න, මහා මාර්ග හදලා දෙන්න, අධිවේගී මාර්ගය අපි සැලසුම් කරලා ඔක්කොම දීලා වැඩ පටන් අරගන්න බාර දුන්නු ආණ්ඩුව, පසුගිය ආණ්ඩුව මේ පැත්තට අඩු ගානේ පස් පිටල්ලක්වත් කැපුවේ නැහැ. නමුත් අපිට ජයග්‍රහණය ගන්න ඕන විශිෂ්ට ජයග්‍රහණය. 3-2ක බලයක් අරගන්න ජයග්‍රහණය. ඔබ 69 ලක්ෂයක් ඡන්දේ දීලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න බලය දුන්නා. ඒ වැඩපිළිවෙල දියත් කිරීම තමයි අපේ වගකීම වශයෙන් අපි දකින්නේ. රටේ ආර්ථිකයේ ගොඩනැගිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙවර මහමැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ගේ ජයතහවුරු කිරීමේ ජනරැලියක් කොල්ලුපිටිය ස්ටැන්ලි ජේන්ස් පිටිදී පැවැත්වුණා. ඒ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රවි කරුණානායක මහතා ඇතුළු අපේක්ෂකයන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ රටේ අද තියෙන ආර්ථික පිරිහීමෙන් කඩාවැටීමෙන් රට ගොඩ ගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට විතරයි. තුන් වේල ගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව තිතියොත් විතරයි. ඒකයි ආපහු එක්සත් ජාතික පක්ෂය ගන්න කියන්නේ. එක්සත් ජාතික පක්ෂයෙන් ජනතාව වෙනුවෙන් අපි ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ශ්‍රී ලාංකේය අනන්‍යතාවය නියෝජනය කරනවා.
අපිට සිංහල ඡන්ද පදනමක් තියෙනවා. ඒක නැති කර ගන්න බෑ. දෙමළ මුස්ලිම් බර්ග ඡන්ද පදනමකුත් තියෙනවා. ඔක්කොම ඉවම නැහැ. අපි මහා ජාතියේ අයිතිවාසිකම් පිළිගන්න ඕනේ. සුළු ජාතියේ ආරක්ෂා කරන්න ඕනේ. අපි උපන්නේ මේ පක්ෂේ. අපේ ජීවිතාලේ මේ පක්ෂේ. අපි ඉන්නේ මේ පක්ෂේ. තාම අපිට දිනන්න පුළුවන් මේගොල්ලෝ ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. අද මිනිස්සු ජනතාව විඳ දුක දිහා බැලුවොත් අපි ඔක්කොම කැපුවත් කොළ පාට කියන ඔක්කොම බෑහල වැඩ කරොත් ඉතුරු ඡන්ද අරගෙන දිනන්න පුළුවන්. තම පක්ෂයේ බලයට පැමිණ පැය 24ක් ගත වීමට පෙර ජනතාවට සහන රසක ලබා දෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාදුක පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මෙවර මහමැතිවරණයට සමගි ජන බලවේගයෙන් තරඟ වදින කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් පාදුක පොළොවේදී පැවැත්වුණා. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒ සංවිධානය කර තිබුණේ අපේක්ෂක ලෙනාඩ් කර්මරත්න මහතායි. සජිත් ප්‍රේමදාස මහතා ගිටාරයක් වයමින් පැමිණ සිටි පිරිස පිනවීම සඳහා කටයුතු කළේ මෙලෙසින්. ජන හමුවෙමුතු සජිත් ප්‍රේමදාස මහතා මෙවර මැතිවරණයේදී මුළු රටෙන්ම වැඩිම මන්ත්‍රීවරු ප්‍රමාණයක් ලබාගෙන දුරකතනේ සමගි ජන බලවේග ආණ්ඩුව දිහි කරනවායි කියලා මං තමුන් ආසරට කියන්න කැමතියි. ආණ්ඩුවට විසඳුමක් නැහැ මේ ආර්ථික ප්‍රශ්නෙන් ගොඩෙන්න. නමුත් අපිට තියෙන විසඳුම අපේ ආණ්ඩුව පිහිටවල පැය 24ක් යන්නට මත්තෙන් රටේ තෙල් මිල අඩු කරනවාමයි කියලා මං තමුන් ආසරට කියන්න කැමතියි. මේ අතර බුලත් සිංහල මහජන ක්‍රීඩාංගණයේ පැවති ජන රැලියකටද සජිත් ප්‍රේමදාස මහතා එක් වුණා. බුලත් සිංහල ආසන සංවිධායක ජගත් විතාන මහතා ඒ සංවිධානය කර තිබු අතර කලුතර දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට තරඟ වදන අපේක්ෂකයන් ඊට එක්ව සිටියා. මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් ගත යුත්තේ සත්‍යගරුක පුජ්‍යලීන් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. බෙරලන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. සයිත් මාත්‍රේ ඡන්දය දුන්න ජනාධිපතිකම් ජනාධිපතුනේ නැහැ. ඊට අමතරව පක්ෂ දෙකට කඩාගත්තා. දැන් දෙපැත්තෙන් ඇවිල්ලා වෙන වෙනම ඡන්දි ඉල්ලන. දෙකොල්ලෝ එකිනෙකාට බැන ගන්නවා. තින් දීලා වැඩක් තියනවද එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් දෙකටම? දීලා වැඩක් නැහැ දෙකටම. මොකද දීපු කාලෙත් යමක් කරේ නැහැ. දැන් මොකක්වත් කරගන්න බෑ. අපි හිතනවා එක්සත් ජාතික පක්ෂයට ඡන්දි දුන්නොත් වෙන පුළුවන් තමයි කණ්ඩායම් දෙකෙන් කාට දුන්නත් අනිවාර්යයෙන්ම පැත්ත මාරුකලේ හැබැත්තට පයි. ඒගොල්ලෝ ඉන්නේ ආණ්ඩුව හදන්නේ නෙවෙයි හදන ආණ්ඩුවට විකිනෙන්න බලාගෙන ඉන්නේ. ඇත්ත මිනිස්සු යන පාර්ලිමේන්තුවට ඇත්ත මිනිස්සු යන නම් ඉස්සඳ අපිට තෝරගන්න තියෙන එකම බලවේගය ජාතික ජන බලවේගය විතරයි. ඒ නිසා අපි කියන්නේ ඒකට ඡන්දයක් දීලා ඇත්ත මිනිස්සු පාර්ලිමේන්තුවට යනවා. පස්සේ ඉඳලා ඔයගොල්ලන්ට පුළුවන් මොකද්ද? සාමාන්‍ය මිනිහෙක් ඕන නම් മന്ത്രി කෙනෙක් කරන්න පුළුවන්. හිටව മന്ത്രി කෙනෙක් ඕන නම් ගෙදර යවන්න පුළුවන්. ඒ බලය දැන් ඔයගොල්ලෝ ගාව තියෙනවා. පාර්ලිමේන්තු මහමැතිවරණයට දින ලං වෙද්දී දේශපාලන වේදිකාවේ කතා බහ තව තවත් උණුසුම් වී තිබෙනවා. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් පළ කළ අදහස් ඇතුළත් 20 ජනමතය දැන් අපේ පක්ෂෙන් යම් අය අභියෝග කරලා එළියට ගිහිල්ලා අද පසුතැවිලි වෙලා තියෙනවා. ඒ කරපු අපරාධය මොකද්ද කියලා අප හිතන්නේ ඔතන 95% නොදැනුවත්ව ගිහිල්ලා තනතුරු වල තියෙන පෙරේතකමින් එළියට ගිහිල්ලා අද සම්පූර්ණ පක්ෂය නන්නත්තර කරලා තියෙන මතයෙන් තමයි වැඩි බහුතරය සිටින්නේ. අද කුලී පක්ෂයක් අරන් ඒකට වෙනස්කම් කරන්න ගිහිල්ලා අද දින වකවානුව අනුව ප්‍රශ්නයක් ඇති වෙලා ඒක ව්‍යාජ පක්ෂයක් බවට පත් වෙලා තියෙනවා. උත්තර අධිකාරි මණ්ඩලය මොන තීරණයක් ගත්තත් අපට අදාළ නැහැ. ඒගොල්ලන්ට ඕන තීරණයක් කරන් ඕන දෙයක් කරගන්න කියන්න. කියන තරම් ලේසි නැහැ. අපි වැඩි උද නඩුමකට බහිනවා. එතකොට බලමු වියත් කරන්න පුළුවන්ද බැරද කියලා. සත් ජාතික පක්ෂය කියන්නේ රණලි වික්‍රමසිංහයි ඔරු ටික දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ගන්න තීරණ අපිට ඉති ප්‍රශ්නයක් නෙමෙයි. බණ්ඩාරනායක මහත්තයා එදා ඩීඑස්සීනායක මහත්තයාගේ ගයි වෙලා ශ්‍රී ලංකා අධිපති පක්ෂය හැදුවේ වෙනම ප්‍රතිපත්තියක් මත. හැබැයි සජිත් යුඑන්පීෙන් ගයි වෙලා මොකද්ද ඔය අතෝගත්තේ? ප්‍රතිපත්ති කරුණකට නෙමෙයි, නායකත්ව බල පොරේට, පුද්ගලික බල උමනාවට. ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයනි හොඳට තේරුම් ගන්න, ඔය කණ්ඩායම් දෙකේ වෙනසක් නැහැ. අපිට නම් මේ දෙගොල්ලොන්ගේ එච්චර වෙනසක් පේන්නේ නැහැ. දෙගොල්ලෝ මේකයි, දෙගොල්ලොම රටට හානියක් තමයි කරලා තියෙන්නේ. ඒක නිසා ඔය දෙගොල්ලෝ දෙපැත්තෙන් කොයි පැත්තට පැනගත්තත් අපිට නම් එච්චර වැදගත් කමක් නැහැ. මොකද මේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ මේ දෙගොල්ලොන්ගම එකට තියලා පරාජය කරන්න. දැන් එක්සත් ජාතික පක්ෂයේ කැඩිලා බිඳිලා ඉහිල්ලා ගිහිල්ලා තියෙන තත්ත්වය තුළ සජිත්
ප්‍රේමදාස මහත්තයලා කරන බොළඳ කතාත් එක්ක රැට රැට හැංගි හැංගි තමයි ඉන්න වෙන්නේ මොද දවල් කාලේ නම් රෙදි ඇඳගෙන ඉදියට බහින්න බැරි වෙයි මේගොල්ලෝ මේන කොට කාකොටා ගන්න විදියට අපි බොහොම අමාරුවෙන් එදා 2015 ජීවිත පරදුවන දීලා අරන් දීපු බලය රනිල් වික්‍රමසිංහත් පාර කපලා දුන්න මහින්ද රාජපක්ෂලට ආයි බලයට පාර නෙමෙයි පාර කාපට් කළම දු ඕන කෙනෙක්ව ඕන කාලයක් රවට්ටන්න පුළුවන් හැබැයි අපිව රවට්ටන්න පුළුවන් එකපාරයි රනිල් වික්‍රමසිංහ අපි එකපාරක් රවට්ටුවා ඒ රවට්ටිල්ලට අපි එතුමට ලබන පස්වෙන්දාට තීරණේ ලබා දෙනවා මේ රටේ ජනතාවගෙන් කියලා අපි කියන ඔය කුත්‍යාධිකාරි මණ්ඩලෙන් නෙවෙයි සජිත් ප්‍රේමදාස මහත්තයා දත ගන්නේ පිය උරුමෙට ජනාධිපති වෙන්න තාත්තා ජනාධිපති මටත් ඒ තනතුර අයිති කියලා ඔයි පක්ෂෙ ඔයිට වැඩි දක්ෂෙක් නෑ වාගේ පේන්නේ නේ එයාටම දෙන්න කියනවා අලුත් කතිකාවක් යනවා සමාජය තුල අපි පාර්ලිමේන්තුවට යා යුතු පුද්ගලයෝ කවුද කියන එක පිළිබඳව. මේ කතිකාව ආරම්භ වීමත් සමගම මුළු සමාජයේම මේ හිටපු 225ම අපි ප්‍රතික්ෂේප කරනවා. නමුත් මේ 225 හොඳයි ගොඩක් ඉන්නවා. නරකයත් ඉන්නවා ඒ වගේ. මේ නිසා අපි ඡන්දේ පාවිච්චි කරන්න ඕන මේ රටට වැඩදායි පළදායි පුද්ගලයෝ තමයි පාර්ලිමේන්තුවට යන්න ඕන. ඉදිරි අවුරුදු පහ කියලා කියන්නේ වැඩ කරන අවුරුදු පහ. ඔබතුමාලට මැත්තේ වැඩ ගන්න අවුරුදු පහක් වෙන්න ඕන. එනිසා පුටුවටයි තලයටයි සාස් පාන්ටයි බත් පැකට් එකටයි අරකු කාලටයි කතරගාමට වඩා ඉදිරි අවුරුදු පහේ ගමට වැඩ ගෙන්න පුළුවන් කාටද ඒ හයිය දෙන්නේ කාටද එහෙම ගන්නවක් තමයි ඔබතුමාලා තෝරාපත් කරලා යන්න ඕනේ කියලා තියෙනවා ඒ පුතත් සමගින් සාදින රූපහණි මධ්‍යහන පත්‍රිකාශ්‍රේණි නිමවට පත්වනවා ඔබට සුබ දවසක්